adikarane swadhinatve pilibimu karame merata adikarane bankoluttatvayakata patkirimata samavenda adikarane swadhinatve pilibimu karame merata aarthike bankoluttatvayakata patkirimata vagakaveyitu aarthika gahatakin kavurunda yanna helidaraw karamin shreshtha adikarane pasugiya dinakadi aitihasika teenduwak laba dunna namuth tawamath mema වැරදි තීරණයන් ගනු ලැබූ පිරිස් රාජ්‍ය අනුග්‍රහය යටතේ සීළු වරප්‍රසාද භුක්ති විඳින්මින් සිය සුපුරුදු සුඛෝපභෝගී ජීවිතය ගත කරමින් සිටිනවා. ඔවුන් එම තීන්දුවට ගරු නොකළද ඔවුන්ගේ වැරදි තීන්දුවලට වන්දි ගෙවීමට සිදු ඇත්තේ සමස්ත ශ්‍රී ලංකා ජනතාවයි ශ්‍රී ලාංකීය ජනතාවයි. මෙම සීළු වගකීම යුත්තන්ට එරෙහිව රජයේ ගනු ලබන පියවර කවරේද යන්න පිළිබඳව මෙරට සමස්ත ජනතාව සිටින්නේ අවදියෙන්. එබැවින් මේ සම්බන්ධයෙන් රජය කිසි විටකත් ලිහිල්ව ක්‍රියා කළ නොහැකි. එම නිසා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව රජය කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ පැහැදිලි මතය දැන ගැනීම උදෙසා මා විසින් පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. Mandanne ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට මේ තරම් විරෝධත්වයක් විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මහින්ද රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂට බැසිල් රාජපක්ෂට විරුද්ධව තීන්දුව මේ රටේ ලක්ෂ 220ක් ජනතාව බංකොලොත්භාවයට පත් කරන ආර්ථික අගහදයට අද දැම්ම තීන්දුව පිළිබඳව මේ තරම් විරෝධයක් තියෙනවා කියලා මම දන්නේ නැහැ මේක හොඳයි රටේ ලක්ෂ 220ම දැක ගන්නට ඕන රටේ ලක්ෂ 220ම දැක ගන්නට ඕන පුළුවන් නම් කැමරා ටික ඒ පැත්තට හරවන්න මේ කෑකෝ ගහන අයගේ නන් ටික පෙන්න ඔබතුමාගේ ප්‍රශ්නේ මූණු ටික පෙන්න ඌට හුඟන් දෙන්න අගේ ප්‍රශ්නය SC FR 195 23 නඩුවේ ප්‍රකාශිත පරිදි මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ PB ජයසුන්දර අජිත් නිවාඩ් කබ්‍රල් SR ආටිගල WD ලක්ෂ්මන් සමන්ත කුමාරසිංහ සහ මුදල් මණ්ඩලය විසින් මේ රටේ ආර්ථිකය විනාශ කිරීම සඳහා ගෙන ඇති පියවරයන් මගින් මෙතෙක් ආණ්ඩුවට සහ රජයට වී ඇති හානිය ඉහත කී පුද්ගලින්ගෙන් අය කර ගැනීමට පියවර ගන්නේද එසේනම් ඔවුනට එරෙහිව ගනු ලබන පියවර මොනවාද එකී පියවර ගනු ලබන කාලවක අනුව කවරේද දැන් මේ ආණ්ඩු පක්ෂයේ හාදෝ කෑ ගහන්නේ රට බංකොලොත් කරපු ගොරු නරි රැළගෙන් රටේ ලක්ෂ 220ට වන්දි ලබා දෙන්නවද නැද්ද කියන එක මේ කෑ ගහන්නේ දැන් අර විවාදයේ කාලය නැති වෙනවා පාසල් දරුවෝ ඉන්නවද පාසල් දරුවොත් බලාගෙන ඉන්න හොඳයි පාසල් දරුවන්ගේ ජන ජීවිතත් කාලකණ්ණි කරපු කට්ටිය තමයි මේ කෑ ගහන්නේ ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න වෙලාව නැති වෙනවා විවාදයට තව කෑ ගහන්නේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් වලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 7900කට ආසන්න මුදල ඉන් දිගටම මේ අවුරුදු 30ක් රාජුණ මිනිමරු තස්තවාදී කොටිය අවසන් කරපු මහින්ද රාජවස්ස මැතිතුමාලට විරුද්ධව මේ පරිංගේ යෝජනා ගේන්න දෙන්න එපා මේ පාර්ලිමේන්තුවට සර් මොකද්ද මේ කරන්න දන්නේ ඔබතුමා කරගෙන යන්න ඕන අර කදානායකතුමා කොහමද මගේ ප්‍රශ්නේ අතරමඟ ඔබතුමා නවත්තන්නේ ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න ප්‍රශ්නේ අහන්නේ කරුණාකරලා බාධා කරන්න එපා මං නැවත අහනවා ප්‍රශ්නේ කරුණාකරලා මගේ
මගේ පින්තූර දාන ස්ක්‍රීන් එකේ ගරු මන්ත්‍රීතුමා ඉහත සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 7900කට ආසන්න මුදලක් දිගින් දිගටම වියදම් කිරීම තුලින් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම ගරුකතා නායකතුමනි මෙයා තමයි නිදන් හාරපු නිදන් හොරා පොයින්ට් බෝඩ් එකක් නැහැ එතන හරි අනු කතා නායකතුමනි ඔබතුමා කරගෙන යන්න කරුණා කරලා ඔබතුමා කරගෙන යන්න කරුණා කරලා මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න ඉහත සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගෙන යාම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලවත්ත මන්ත්‍රීතුමා මිලියන 7 අරු කතානායකතුමනි ඊයේ දිනේදී ගරු විපක්ෂ නායකතුමා මේ ගරු සභාවේ ඔබතුමාගේ ආසනයට පස්සේ බලාගමු කියලා තර්ජනය කරනවා මේ සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් මේ ගරු ආසනයේ ඔබතුමා කතානායක ධූරේ දරන ආසනයේ ඔබතුමාට මම පස්සේ බලා ගන්නම් කියලා විපක්ෂ නායකතුමාට තර්ජනය කරන්න බෑ මේ සම්බන්ධයෙන් පැහැදිලි විමර්ශනයක් කරන්න ගරු කතානායකතුමනි හරි අරු කතානායකතුමනි ඇයි මම ප්‍රශ්නේ අහනකොට දැන් ඔබතුමා හිතාමතාම මගේ මයික් එක ඔෆ් කරවන්නේ දැන් හතරවෙනි වතාව නෑ ඔබතුමාගේ ඕක හතරවෙනි වතාව ඔබතුමා කරගෙන යන්න කරලා මට මේ ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්න අහන්න ඒ ආණ්ඩු පක්ෂය දෙන්න නැහැ ගහන්නේ රට බංකන් දෙන්න තු ඔබතුමා කරගෙන යන්න වෙනද කරගෙන යන්න ප්‍රශ්නේ අහන්න අවස්ථාව දෙන්න ඊයට සඳහන් කළ පුද්ගලින්ගේ මේක ඉවර වෙනකන් ඉන්න මට නුම සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු පාලන මට්ටමක පවත්වාගෙන යාම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 7900කට ආසන්න මුදලක් දිගින් දිගටම වියදම් කිරීම තුලින් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම අනර්ථය කිරීම සාපරාදී ලෙස විශ්වාසය කඩ කිරීම සාවද්‍ය පරිහරණය කිරීම සහ වරදවල් සම්බන්ධයෙන් 1982 අංක 12 පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන්නේද නලින් බණ්ඩාර මහත්මයා නලින් බණ්ඩාර මහත්මයා වීඩියෝ ගත කිරීම නතර කරන්න මාත්‍ය මණ්ඩලය හා උන්තරන් තියෙනවා වීඩියෝ රජයේ විසින් ගන්නා ලද පදු සංශෝධන තීරණයක් මත දේශීය ආදායම් මතු දෙපාර්තමේන්තුවට 2020 වසර සඳහා පමණක් අයවැය යුතු උපතිබු මුදල රුපියල් මිලියන 493,394ක මුදලක් අය කර ගැනීමට කටයුතු කර නැහැ එමගින් හරි රජයට නලින් බණ්ඩාර මහත්මයා කරුණා කළා ඕක නතර කරන්න ඕක නතර කරන්න එම නිසා හරි ශ්‍රී ලංකා රජයට වූ බරපතල පාඩුව නලින් බණ්ඩාර මහත්මයා කරුණා කළා නතර කරන්න අද උත්තර කරුවන්ගෙන් අය කර ගැනීමට පියවර ගන්නේද එසේනම් එම කාලවකවානුව කවරේද පියවර නොගන්නේ නම් ඊට හේතුව මොනවාද එසේම නඩු තීන්දුවේ 75 පිටුවේ සඳහන් පරිදි මම බදු නංගි හොරකම් කරපුවත් කියන්න නිසා නංගි හොරකම් කරපුවත් කියන්න කරුණා කළා මන්ත්‍රීතුමාලා යන්න හානිය සඳහා වග කිරිය යුතු වඩු කරුවන්ට වග උත්තර කරුවන්ට නංගි හොරකම් කරපුවත් කියන්න නංගි හොරෙන් සල්ලි අතු ගහපුවත් කියන්න ඒකත් කියන්න වග කිරිය යුතු එසේම මෙම නඩු තීන්දුවේ 75 පිටුවේ සඳහන් පරිදි ඔයා නිදන් හාරපියක් කියන ඔයා නිදන් හාරපිය මෙම බදු සංශෝධනය නිසා ආර්ථිකයට සිදු කරුණාකරලා යන්න සභාවේ වැඩ කටයුතු
විනාඩි 5කට නැතර කරනු ලැබෙයි.